අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථමයේ නවදහනිය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත දැඩි සෞඛ්‍ය නීති රෙගුලාසිය යටතේ මෙවර සිරිපා සමය ඇරඹීමට අවධානය උඩමළුව බැතිමතුන් 200කට සීමා කෙරේ අයවැය කාර්යක සභා අවස්ථා විවාදයේ අවසන් දිනය අදයි අයවැයට අදාළ ඡන්ද විමසීම අද පසුරුවේ මහර බන්දනාගාරයේ ඇති වූ ගැටුමෙන් සිරකරුවන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී කියයි. බන්දනාගාරයේ ගැටුමට හේතුව ප්‍රශ්න කළමනාකරණය නොකිරීමේදී ඇති වූ ගැටලුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේ කම් කියයි. තවත් කොවිඩ් මරණ දෙකක්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 144 දක්වා ඉහළට. කොවිඩ් හේතුවෙන් වැලිකම ග්‍රාම සේවා වසම් 6කට සංචරණ සීමා. දඹුල්ල වයිකින් කණ්ඩායමට තවත් ජය. प्रथम नवधानय देशीय पुअत्ताय मेवर श्रीपाद वंदना समय दडी सौख्य रेगुलासिवल्ट अणुव आरंभ किरीमट सलसुम करति वेनवा නියම වෙලා තිබෙන කාරණේ තමයි වන්දනාවාරය පටන් ගත්ත දවසේ ඉඳලා අවාරය ආරම්භ වෙන දිනේ දක්වා ශ්‍රීපා මළුවේ පුද සිරිත් පැවැත්ටි. ලංකාවේ පළාත් 9න් දිස්ත්‍රික්ක 20 ගණනකින් වන්දනාව සඳහා බැතිමතුන් මාස 5ක් පෝය 6ක් වැනි දීර්ඝ කාලයක්ම ගත කරන එකම ස්ථානය ශ්‍රීපාද ස්ථානයයි. එයට යන මාර්ග දෙකයි තියෙන්නේ මාර්ග 5කින් පිටින් ආවත්. ඒ මාර්ග දෙක හැටන් නල්ලතන්නි ප්‍රදේශය පලාබද්දල රත්නපුර ප්‍රදේශයෙන් තමයි ඒ ප්‍රධානම මාර්ග දෙක තිබෙන්නේ. ඒ නිසා ඒ මාර්ග දෙකෙන් අයිතිවාසිකම වගකීම තිබෙන්නේ ආණ්ඩුකාරතුමන්ලා දෙපළට ඒ වගේම දිසාපති තුමාට හා තුමියට. ඒ ඒ පළාත් වලින් පැමිණෙන ඇත්තෝ ඒ සම්බන්ධන ඇත්තෝ බැතිමතුන් මේ ආණ්ඩුකාරතුමන්ලා දිසාපති තුමන්ලා හා ආරක්ෂක අංශවල වෞඛ්‍ය නිලධාරීතුමන්ලාගේ උපදෙස් සියල්ලම පිළිපැදලා තමන්ට භක්තියක් එයින් වෙනුවෙන් වඳින්න පුදන්න ඕනේ කමක් තිබේනා ඒට ඉඳ සලසා ගන්න යම් යම් කරුණ කාරණා කීපයක් සඳහා අපි එකඟ වුණා ඒ අනුව සියලුම වන්දනා කරුවන් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඔවුන්ගේ ඒ වන්දනාව සඳහා එකතු වෙන සියලුම දෙනාගේ නම් සහ ඔවුන්ගේ ලිපිණිය සහ දුරකථන අංක ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඒ ලියාපදිංචි කර ඒ ලයිස්තුවත් සමග රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට එන අවස්ථාවේදී ඒ ලයිස්තුවත් සමග ඇවිල්ලා ආරක්ෂක අංශවලට ඒ ලයිස්තුව බාර දීලා ඔවුන්ගේ අනන්‍යතාවය ඔප්පු කරගෙන තමයි මේ වන්දනා සමය අපි කටයුතු උද්දු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව ශ්‍රීපාද උඩමළුවේ වරකට සිටිය හැකි උපරිම බැතිමතුන් සංඛ්‍යාව මෙවර 200කට සීමා කර තිබෙනවා. එමෙන්ම මේ මාස 27 වෙනිදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රීපාද රජමහා විහාරයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සදාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වෙනිදා උදෑසන ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදයේ දක්වා මාර්ග හතරක් ඔස්සේ වැඩම කරවීමට නියමිතයි. ඒ අනුව පලාබද්දල මාර්ගය බලන්කොට මාර්ගය කුරුවිට මාර්ගය සහ හැටන් නන්දතන්නී යන මාර්ග හතර ඔස්සේ සෞඛ්‍ය රීතීන්ට අනුව විශේෂ පෙරහරකින් නොනවත්වා ගමන් කිරීම සිදු කරනවා. පෙරහර පවත්වන අවස්ථාවේ පඳුරු දැමීමටද හැකියාවක් ලැබෙන්නේ නැහැ. දන්සල් පැවැත්වීමද තහනම් කර ඇති අතර අවශ්‍ය පුද්ගලින්ට මුව ආවරණ හෝ විෂබීජ නාශක දියර දන්සල් පැවැත්විය හැකි. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 144 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් වැලිගම ග්‍රාම සේවා වසම් 6ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවීමට දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පියවරගෙන තිබෙනවා. ඊයේ
දින මෙරටින් කොවිඩ් මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මෙම මරණ දෙකම වාර්තා වී තිබුණේ කොළඹ ප්‍රදේශයෙන්. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි දින 20ක් වයසැති බිලින්දෙකු සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62ක පිරිමි පුද්ගලයෙකු ඊයේ දින වාර්තා වූ මරණ අතරට අයත්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගියා. අමගමුව සහ මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශවලින් අද දින කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 5 දෙනෙකු හමු වූ බව අමගමුව කොවිඩ් 19 ප්‍රාදේශීය සම්බන්ධීකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. සංචරණ සීමා පනව ඇති ගිනිගත් හේන අමගමුව කෙනිල්වත්ත බ්ලැක්වොටර් ඉහළ කොටසින් ආසාදිතයින් 7 දෙනෙකු සහ හැටන් දික්වය වනරාජවත්ත පහළ කොටසින් එක් ආසාදිතයෙකු හමු වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ. මෙතර තාවකාලිකව වසදමායති හැටන් නොවුඩ් දමිළ මහවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලී සහ සිසු සිසුවියන් 160 දෙනෙකු ඉලක්ක කර සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවට අනුව එම පුත්කලින් 160 දෙනාට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවට ලැබුණු PCR පරීක්ෂණ වාර්තාවලට අනුව තහවුරු වී තිබෙනවා. වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් වැලිගම ග්‍රාම සේවා වසම් 6ක් වහම ක්‍රියාත්මක වන පරිදි ඊයේ රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවීමට දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පියවරගෙන තිබෙනවා. පසුගිය අටවනදා වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ ගල්බොක්ක ප්‍රදේශයේ පුත්කලින් 330 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එහිදී COVID-19 ආසාදිතයින් 18 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ හේතුවෙන් වැලිගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 6ක සංචරණ සීමා පැනවීමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට නැවත දෙනුම් දෙන තුරු ගල්බොක්ක නැගිනහිර, ගල්බොක්ක බටහිර, අලුත්විදිය, කොටේගොඩ, කොහුණුගමුව, හෙට්ටිවිදිය යන ග්‍රාම නිලධාරී වසම් 6 තුළ නැවත දෙනුම් දෙන තුරු සංචරණ සීමා පනව ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී මෙරටින් COVID-19 ආසාදිත නව රෝගීන් 697 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුත්කලින් 694 දෙනෙකුම දේශීය වශයෙන් හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. වෙනත් දිනයන්හිදී මෙන්ම ඊයේ දිනේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 357ක්. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 219ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ඊයේ දින තහවුරු වූ ආසාදිතයින් අතරට අයත්. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ පසුරුව වන විට 30,000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 30,075ක්. එතරින් පුද්ගලයන් 21,800ක් මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 8,131ක් දෙනෙකු පමණයි. COVID-19 වෛරස තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලංකිකයින් පිරිසක් අදාළියම කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. අදාළ ගුවන්මගින් පිරිස ගුවන්තොටුපලේදී සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර තිබෙනවා. පිට රටවල වලින් එන අයවලුන් දින 14 නිරෝධායන කිරීමෙන් අනතුරුව කළ ලබන PCR පරීක්ෂණයෙන් පසුව ඔවුන් නිදහස් කිරීමටත් නිවෙස්වල තවදුරටත් දින 14ක් නිරෝධායන කරන ක්‍රමවේදය ඉවත් කිරීමටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ගුවන්තොටුපළ විවෘත කිරීම සමැදිවත් සාකච්ඡා පවත්වනු ලැබුවා. මේ අනුව ඉදිරියේදී මේ ගැන දැනගන්න හැකියාවක් ලැබෙයි. රෝගීන් අධ්‍යයනය කිරීමේදී අපි දැක්ක ඉතාමත්ම වැදගත් දෙයක් තමයි පිරිස එකට හවුලේ ආහාර ගැනීම. අපි බෙදා හදාගෙන කනවා. එකම කෑම වේල සමහර වෙලාවට එකම බත දිගාගෙන බත් පාක්ෂයේ දිගාගෙන හවුලේ අපි කීප දෙනෙක් කන වේලාවල් තියෙනවා. මේක ඉතාමත් මේ අවස්ථාවේදී සිදු නොකළ යුතු දෙයක්. සැලස්මක් හදන්න ඔක්කොම එක වතාවේ කැම ගන්නෙ නැතුව තදබදයක් නැතුව කැම ගැනීමට හැකි ආකාරයේ කොළඹ නගරයේ පොලිස් බල ප්‍රදේශ 9ක් සහ ඒ වගේම අනිකුත් ප්‍රදේශවල ග්‍රාම සේවක වසම් 25ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වන හුදෙකලා නියෝගය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍යාංශයේ වගේම ආරක්ෂක අංශ පොලිසිය අපි බලාපොරොත්තු වන්නේ ඉක්මනින් දීර්ඝ කාලයක් මේ ආකාරයට හුදෙකලා කර තිබෙන ප්‍රදේශයේම හුදෙකලා බවින් උදාහැරීම සඳහා කෙසේ වෙතත් එම හුදෙකලා බවින් උදාහැරීමට නම් ඒ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය අනිවාර්යෙන්ම සුරක්ෂිත විය යුතුයි. ඒ වගේම ස්ථාවර විය යුතුයි. බෝවන සහ බෝනෝන රෝග පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය නිලධාරීන් නොමැති වීමෙන් ඩෙංගු රෝගය පාලනය කිරීමට බලපෑම් එල්ලවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි මේ අවුරුදු තුල සාපේක්ෂව අඩු ඩෙංගු රෝගීන් ගණනක් වාර්තා වුණේ. නමුත් ඉදිරි කාල සීමාව තුල නැවතත් අර
අසාමාන්‍ය ඉහළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවාද කියලා තීරණය වෙන්නේ අද දවසේ මේ සම්බන්ධයෙන් අපි ගන්න හරි ක්‍රියාමාර්ගات එක්ක මේ ඩෙංගු වලට යොදවන්නත් කොවිඩ් වලට යොදවන්නත් අනිත් බෝ නොවන රෝග සහ බෝ වෙන රෝග පාලනයටත් යොදවන්න අපිට ඉන්නේ එකම සෞඛ්‍ය කණ්ඩායම. ඒතර මේ සෞඛ්‍ය කණ්ඩායමේ ප්‍රධානම අවධානය මේ වෙනකොට යොමු වෙලා තියෙන්නේ කොවිඩ් වලට. රෝග ආවේක්ෂණ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරු බිම් මට්ටමින් සිද්ධ කරන්නේ. එතෙන්ද ඊයාගේ ප්‍රධානම වගකීම වෙලා තියෙනවා මේ වෙලාවේ කොවිඩ් පාලනය. ඒ නිසා මේ ආවේක්ෂණ ක්‍රියාවලියේ සමහර විට අපිට රෝගීන් අපිට බලාපොරොත්තු නොවන විදිහට එන්න ගත්තොත් එහෙම කඩාවැටෙන්න ඉඩ තියෙනවා ඩෙංගු වල. ඒ හරහා විශාල ව්‍යාප්තියක් සමහර ප්‍රදේශවල ජනවාරි පෙබරවාරි මාසවල ඩෙංගු ව්‍යාප්තියක් සිදු වෙන්න ඉඩ තියෙනවා. මේ පහුගිය දින කිහිපය තුළ වගේම ඊයේ දවස් වෙනකොටත් කතා බහට ලක් වෙච්ච දෙයක් තමයි මේ හෙළවසුව සම්බන්ධයෙන් මතුවෙච්ච තත්ත්වය. ඒතකොට දැන් මේ වෙනකොට තීරණය කරලා තියෙනවා తాවකාලිකව අත්හිටවන්න සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේක සාර්ථකයිද අසාර්ථකයිද කියන කාරණේ හෙළිදරව් කරන තාක්කල් මේ ඖෂධය ජනතාවට ලබා දීම නතර කිරීම සඳහා තීරණයක් ඒක අපි ඉතාම වැදගත් තීරණයක් විදිහට දකිනවා ඊයේ දවසේ වෙනකොට ලංකාවේ සමස්ත රෝගීන් ගාන 30000 සීමාව ඉක්මවා ගියා අධ්‍යයනය කළොත් අපිට පේන තියෙන දේ තමයි රෝගීන් ගාන විතර නෙමෙයි මරණ ගාන ඔහුගේ කාලය තුල සැලකිය යුතු මට්ටමකින් වැඩි වුණා ඒතර ගම්පා දිස්ත්‍රික්කයේ අතුර 7000ක් විතර මේ විදිහට දෛනිකව වාර්තා වෙන ප්‍රමාණය ගත්තා කොළඹ අවදානම් පැහැදිලි මේ කොළඹ සංඛ්‍යාවනුත් අති බහුතරයක් කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ ඒතර ඒ කොළඹ මහනගර සභාව කේන්ද්‍ර කරගත්ත කොළඹ තත්ත්වේ පාලනය කර ගැනීම සඳහා අපිට යම් විශේෂිත වැඩපිළිවෙලක් මේ මොහොතේදී සකස් විය යුතුයි මැතිවරණ කොමිසම් සභාවේ නව සභාපතිවරයා ඇතුළු සමාජිකයින් රාජකාරී ආරම්භ කිරීම අද පෙරවරුවේ මැතිවරණ කොමිසම් සභාවේදී සිදු කෙරුණා එම උත්සවයේ කටයුතු මේ වන විටත් පැවැත්වෙන අතර එහි දර්ශන වෙතයි අප දැන් යොමු වන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ නව සමාජිකයන් අද දින සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුක්‍රම ව්‍යවස්ථාවේ 41.103.1 ව්‍යවස්ථාවට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ පත් කරන ලද සමාජිකයන් අද දින සිට සේවයට වාර්තා කළ යුතු බව සඳහන් කර තිබුණා ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති නිමල් ජී පුංචිහෙවා මහතා අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේදී සිය දුහුරේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා එමෙන්ම එහි සෙසු සමාජිකයන් වන MM මොහොමඩ් සම SB දිවරත්න KPP පතිරණ සහ ජීවන් ත්‍යාගරාජ යන මහතුරුන්ද අද දින සිය දූරයන්හි රාජකාරී කටයුතු මෙලෙස ආරම්භ කරනු ලැබුවා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සෙසු සමාජිකයන් සිය දූරයන්හි රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය මේ වන විටත් මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වෙන බැවින් එහි වැඩිදුර තොරතුරු අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබ වෙත ගෙනීමට සූදානම් ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින් අයවැයකාරක සභා අවස්ථා විවාදයේ අවසන් දිනය අදයි මේ අතර අයවැයට අදාළව අවසන් ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි මේ අද පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක් ගම්පිරලි වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද එක් එක් ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන ලද අරමුණු ඉටු වූ බවට අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහතික විය හැකිද නිකුත් කළ චක්‍රලේඛ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණ යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි පවසා ඇත ඒ පිළිබඳව සමාලෝචනයක් මහට දැනට ලැබී නැත අවශ්‍ය නම් එවැනි සමාලෝචනයක් කළ හැකි බව දන්වා දෙනවා සංවිධායක අද පත්‍රයේ තිබ්බ මේ මෘතදේහ 20ක් ගැන මරණ පරීක්ෂණයක් කරන්න නැතුව මෙහෙම මෘතදේහය මෙහෙම that is exactly what he raised so it has been repeated by මරණ පරීක්ෂණයක් නැතුව මේ මෘතදේහයන් ආධාරයේ බෝවදාණය කරන්න බෑ තාත්තට අම්මටයි කොරෝනා නෑ දවස් 20 දරුවට කොරෝනා වෙලා ඉතින් ලෝකෙම කඳුළු දක්වන වෙලාවදී මුස්ලිම් දවස් 20 දරුවෙක් පුච්චලා තිනවා මේ දරුවා වෙනුවත් අපිට සහනයක් ලබා දෙන්න මේ රටේ බෞද්ධ රාජ්‍යයක් විදියට අපි තාමත්ම බෞද්ධකම ගරු කරන රටක අපේ රත්ගම ප්‍රදේශයේ ඩෙන්මාර්ක්යේ ඉඳලා ඒක වෙනම නගන්න ඔබතුමා ඒ කියන්නේ මේ ප්‍රශ්නේ උත්තර දෙන්න ඉන්න කාලය ප්‍රවේශම් කරගන්නමු ඔබතුමා දන්නවද දන්නේ අද ලෝක මානව අයිතිවාසිකම් දිනේ භාෂණීය නිදහස තියෙනවා මානව අයිතිවාසිකම් සිවිල් අයිතිවාසිකම් ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් තිබෙනවා ඔබතුමාගේ අවධානයට ලක් කරන්න කැමති මේ වார்த்தාව බන්ධනාගාර ඒ මිනිමරුම් පිළිබඳව සිටියේ යුතු රැඳවියන්ගේ ජනගහනයට වැඩිය 3 ගුණයක් ඉඳලා තියෙනවා එතකොට මේ නිරීක්ෂණවල කියනවා තදබදයේ උණ රෝගයේ පැතිරීම නිසා මේ කරපු උද්ඝෝෂණය සාධාරණයි කියලා එතකොට මේ සාධාරණ උද්ඝෝෂණයකට ආහාර ඉල්ල උද්ඝෝෂණයට තමයි වෙඩි තියලා තියෙන්නේ මොනවද නිර්දේශ වලින් කියන්නේ ඉක්මනින් PCR පරීක්ෂණ කරන්න නිලධාරීන් වැඩි කරන්න අනුභව කරන්න පුළුවන් ආහාර ලබා දෙන්න බෙහෙත් ලබා දීම යථා තත්ත්වයට පත් කරන්න ලෝක මානව අයිතිවාසිකම් දිනේ දවසේ අපි පැහැදිලිව කියන්නට ඕන මේ වார்த்தාව පෙන්눔 කරලා තිබෙනවා
මහර බන්ධනාගාර සිද්ධිය තුල මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා. ගරු කතානායකතුමනි, ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකට දීපු උත්තරේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් ඒ ICT නිලධාරීන් කරනවා. ඔඩිටර් ජෙනරල් එකේ තියෙනවා මේ මිලියන 6.4 ගත්තේ Google loan project එකකට නෙමෙයි කියලා. ගරු කතානායකතුමනි, කොහොමද මේ පාර්ලිමේන්තුවේ මෙච්චර බොරු කියන්නේ? ඔඩිටර් ජෙනරල් එකට අපි ඇරියා මෙන්න මේකේ 64 ලක්ෂ වියදම් වෙච්ච වියදම් කියලා. ඒ කෑල්ල තියෙනකොට පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ කොහොමද මෙහෙම දාන්නේ? චරිත හේරත්තු ටැග් කරනවා. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා ට්වීට් එක කාගෙන්ද තියෙන්නේ? පාර්ලිමේන්තු ලාංඡනය උපයෝගී කරගෙන ට්වීට් කරන්නේ කවුද කියන එක දන්නේ නැද්ද? ඒකත් හොයලා බලන්න ඕන. මේ කාරණාව ගැන කෝප් කමිටුවේ සභාපතිතුමා සභාගාරයේ ඉන්නවා. සභාපතිතුමාට අවස්ථාවක් දෙන්න පැහැදිලි කරන්න. මම කතා කරන්නේ කෝප් කමිටුවේ අන්තර්ගතේවත් සිදුණු කතන්දර නෙවෙයි. ගරු කතානායකතුමත් ගරු මහලේකම්තුමත් දැනගෙන ඉන්නට ඕන පාර්ලිමේන්තු ලාංඡනය උපයෝගී කරගෙන ට්වීට් කරන්නේ කවුද කියන එක ගැන උත්තරයක් දෙන්න බැරිද? ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයද? ICT එක කියනවා ඒක වෙන එකකට වියදම් කරයි කියලා. ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එක කියන වෙන එකක් කියලා. පොඩ්ඩයි මම ඉව කරන්න. ඒ අනුව ඒ සංවාදයේ කොටසක් තමයි ඔබතුමා ඔය කියන්නේ. ඒ සංවාදයේ ඊට ඉස්සරහට ගිහිල්ලා අපි ඒ සංවාදේ නිමා කරා යම් එකඟතාවයකට ඇවිල්ලා. නිවැරදි ලෙස ගැටලු කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීම හමුවේ මහර බන්ධනාගාරය ආශ්‍රිතව ගැටලු උද්ගත වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර ආශ්‍රිතව මතුවලා තිබෙන ගැටලුව මා දකින්නේ නිවැරදි ලෙස ඒ ප්‍රශ්නය කළමනාකරණය නොකිරීම නිසා ඇතිවෙච්ච අවසනාවන්ත තත්ත්වයක්. රැඳගියන් ඉල්ලා සිටියේ අපිව PCR පරීක්ෂණ වලට යොමු කරන්න. කිසිම දේ ඉල්ලා හිටියේ නැහැ ආහාර හෝ වෙනත් දේවල් මෙතන නිදහස් කරන්න කියන එක නෙවෙයි ඉල්ලා සිටියේ. මූලික මානව අයිතිවාසිකමක් තමයි රෝගීින්ද නැද්ද කියන කාරණේ හඳුනාගෙන රෝගීින් නම් අපිව වෙනම තැනකට දාලා නිරෝධානය කරන්න කියලා. කුඩා බන්ධනාගාරයකට දරා ගන්න නොහැකි තරම් ජනගහනයක් ඇතුල් කිරීම නිසා ඇතිවෙච්ච තෙරපීමක් පීඩනය විශ්වවිද්‍යාලය බාහිර විභාග උපාධි පාඨමාලා විෂය නවත්තලා තියෙනවා. ව්‍යාපාරිකයන්ට දරුවෝ බිලි දෙන්නේ එහෙම නැත්නම් රාජ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කරනවාද උසස් අධ්‍යාපනය සඳහා. ක්‍රීඩා පුවතක් වෙතයි දැන් අවධානය. මෙවර LPL තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර් සහ දඹුල්ල වයිකින් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට දඹුල්ල වයිකින් කණ්ඩායම සමත් වුණා. Lanka Premier League 2020. Win together. Versus Dambul Viking, match number 17. Viking side won the toss and elected to bowl first. කාසිය වාසිය දිනු දඹුල්ල වයිකින් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දීම සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් ආරම්භක පිතිකරුවන් යුගලයේ ලෙස පිටියට පිවිසියේ දනුෂ්ක ගුණතිලක සහ අසන් අලි. දනුෂ්ක ගුණතිලක සුපුරුදු දස්කම් අතරට පැමිණෙමින් පන්දු 31කදී ලකුණු 46ක් ලබා ගත්තා. ෂෙහන් ජයසූරිය ලකුණු 39ක් ලබා ගත්තේ පන්දු 27කදී. නායක බහනුක රාජපක්ෂ පන්දු 18කදී ලකුණු 31ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී නායක දසුන් ශානක, රමේෂ් මෙන්ඩිස් සහ කසුම් රාජිත කඩුලු දෙකකින් බිඳ හෙළුවා. දිල්ෂාන් මදුශංක එක් කඩුල්ලක් දවා ගත්තා. ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ප්‍රෙස් කර ගැනීමට හැකි වූ ලකුණු සංඛ්‍යාව 168ක්. ලකුණු 169ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දඹුල්ල වයිකින් කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කිරීමේදී සමීවුල්ලා ශින්වාරි ලකුණු 46ක් රැස් කළේ පන්දු 20කදී. ඇන්ජලෝ පෙරේරා පන්දු 31කදී ලකුණු 45ක් රැස් කරගත්තා. නිරුෂන් දික්වැල්ල ලකුණු 38ක් රැස් කළා. පන්දු යැවීමේදී දරංජය ලක්ෂාන් කඩුල් දෙකක් බිඳ හෙළුව අතර මොහොමඩ් අමීර් සහ ෂෙහන් ජයසූරිය එක් කඩුල්ල බැගින් තබා ගත්තා. ඒ අනුව දඹුල්ල වයිකින් කණ්ඩායම නියමිත පන්දු භාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී
ලකුණු 176ක් ලබා ගනිමින් සිය ජයග්‍රාහී සීමාව පසු කර ගියා. තරගයේ වීරයා සමුල්ලා ෂින්වාරි. දඹුල්ල වයිකින් කණ්ඩායම ලද ජයත් සමක ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කලම්බෝ කිංග්ස් කණ්ඩායම පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල පසුබනවා. මේ අතර මෙවර LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද හම්බන්තොට සූර්යවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඉන් එක් තරගයක් අද පසුවර 3:30ට ආරම්භ වන්නේ කලම්බෝ කිංග්ස් සහ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතරයි. තවත් තරගයක් අද රාත්‍රී 8ට ආරම්භ වන අතර එම තරගයේ සඳහා සහභාගී වන්නේ කැන්ඩි ටස්කර්ස් සහ ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්. මෙම තරගය තීරණාත්මක තරගයක් වන අතර ඉන් ජයගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබෙනවා. කලම්බෝ කිංග්ස් ජෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම් මේ වන විට අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා අවසන්. එම බුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ සව 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.